ශ්‍රී ලංකාව ඈත අතීතයේ නම් වීර රජවරුන් විසින් පාලනය කරන ලද වසර 2500කට එහාගේ ප්‍රෞඪ ඉතිහාසයක් ඇති රාජ්‍යයක්. අද විදි ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් විශාල අගාධයකට වැටලා තිබුණත් ඈත අතීතයේදී ලංකාව බත බුලතින් ස්වයංපෝෂිත වුණු ඉතාම සශ්‍රීක රාජ්‍යයක්. ශ්‍රී ලංකාවේ රාජාවලිය හමුවන ඉතාමත්ම සශ්‍රීක පාලනයක් ගෙන ගිය තේජවන්ත රාජපාලකෙක් තමයි පරාක්‍රමබාහු රජතුමා කියලා කියන්නේ. මෙතුමා එවකට ඉතාම ප්‍රබල පාලනයක් ලංකාව තුල ගෙන ගිය අතරම එතුමන්ගේ රාජ්‍ය කාලයේ සිදු වුණු වඩාත් වැදගත්ම සිදුවීමක් තමයි ශ්‍රී ලංකාව විසින් මියන්මාරය ආක්‍රමණය කිරීම. එද විශ්ව ලෝකයෙන් අද අපි ඔබට අරගෙන ඉන්නේ මහා පරාක්‍රමබාහු රජු දවස එතුමන් විසින් දියත් කළ මියන්මාරේ එහෙමත් නැත්නම් බුරුමයේ ආක්‍රමණය පිළිබඳවයි. ඉතින් බ්‍රදර්න් අද තාතරෙන් මේ සුවිශේෂී වීඩියෝවේ අවසාන තත්පරය දෙක්. महा पराक्रम बाहु राजु पोलोनर राजधानी अपट हमुवन तुन्हेले एक्से सत्कल इताम विशिष्ट राजकेनेक विधेटाई प्रसिद्ध वेने मानाबर्न राजुगे सह रत्नावली देवियगे पुत्रे कुनु पराक्रम बाहु वर्षे दासके सीविसे तुनेदे उपत लैबु बवट संधान वेनु इतुमांगे उपत्के सिदुवीमट पेर मानाबर्न राजु सिहिनेन इताम तेजवांत देवतावेक सिहिनेन दुटु बवटाई वार्तावाने मे सिहिनेय तेजवांत एवगेम निर्भीत පුත්කුමරෙකුගෙ උප්පත්තිය නිරූපණය කරන බවටයි නක්ෂත්‍රකරුවන් ඔහුට පවසා තිබුණේ. එලෙසම රත්නාවලී දේවිය නිරෝගී පුත්කුමරයෙකු බිහි කළ අතරම රුපුන් මඩින බාහු හිමි කුමරා යන තේරු නැතුවයි පරාක්‍රම බාහු ලෙස මේ පුත්කුමරාට නම් තබා තිබෙන්නේ. චූලවංශය සඳහන් කරන පරිදි එතුමා දක්කින දේශයේ අගනගරය වූ පුන්ක ග්‍රාමයේ උපන් බවයි සඳහන් වන්නේ. මේ පුන්ක ග්‍රාමය කියලා කියන්නේ වර්තමානයේ දැදිගම පිටි ප්‍රදේශයයි. එතුමන්ගේ උප්පත්තිය සනිටුවන් කරන ස්මාරකයක් ලෙස කොටවැර ස්මාරකයත් එහිදිකල බවටත් ඉතිහාසයේ සාක්ෂි දරනවා. කොහොම වුණත් පරාක්‍රමබාහු රජතුමාගේ උප්පත්තිය සිද්ධ වෙන සමයේ ශ්‍රී ලංකාව රුහුණු මායා පිහිටි ලෙස පරිපාලන ප්‍රදේශ තුනකට බෙදී තිබූ අතරම තුන් සිංහලය ලෙස හැඳින්වුවේ මෙයමයි. මායා රට දක්කින දේශයේ විදිහටත් පිහිටි රට රජ රට විදිහටත් එහිදී හඳුන්වනු ලැබුවා. මේ ප්‍රදේශයන් වෙන් වෙන් වශයෙන් රජවරුන් විසින් පාලනය ගෙන ගිය අතර ඔවුන් අතර අතීතයේ ඉඳන්ම විවිධ අවස්ථාවල ගැටුම් ඇති වී තිබුණා. පරාක්‍රමබාහු රජුගේ උප්පත්තියෙන් ටික කාලෙකින් ඔහුගේ පියා වූ මානාබන් රජු මරණයට පත් වෙනවා. මානාබන් රජුගේ වියෝවෙන් දක්කින දේශයේ පාලකයා බවට එතුමන්ගේ සොහොයුරෙක් වුණු කීර්ති ශ්‍රී මේගවර්ණ රජු පත් වුණා. රුහුණු රට වල්ලබ රජු විසිනුත් රජ රට විජයබාහු රජුගේ මරණයෙන් පසු ගජබාහු රජු විසිනුත් පාලනය කරනු ලැබුවා. පරාක්‍රමබාහු රජුගේ තරුණ කාලයේ ගෙවුනේ මේ රජවරුන්ගේ මාලිගාවලයි. නමුත් පසු කලකදී කීර්ති ශ්‍රී මේගවර්ණ රජු රජ රට ආක්‍රමණය කිරීමටයි සැරසුනේ. මේ කාලය ලංකාදීපය එකම යුද පිටියක් බවට පත් වූ කාලවක වනවා. ගංගා ඇලදුල ලේන් රතවුණු සමයක් විදියට හැඳින්වෙන මේ සුවිශේෂී කාල පරිච්ඡේදයේ අපි ඉදිරියේදී වෙනමම වීඩියෝවකින් ඔබට කරුණු අරගෙන එනත් බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් අපි මෙතනින් ඉදිරියට ගියොත් කිච්චිරි මෙවන් රජුගේ මරණයෙන් පස්සේ දක්කින දේශයේ රාජ්‍යත්වය ලැබෙන්නේ පරාක්‍රමබාහු රජුටයි. එතුමන් රාජ්‍යත්වයට පත් වුනේ 1140 කාලවක වනුයේ බවයි ඉතිහාසයේ සාක්ෂි දරන්නේ. දරුණු යුදමය වාතාවරණයකින් පස්සේ එතුමන් 1153 පමණ කාලවක වනුයේදී ශ්‍රී ලංකාව එක්සේසත් කරනවා. මෙලෙස දුටුගැමුණු රජු සහ පළමුවන විජයබාහු රජුගෙන් පසු මේ ලංකා දීපයේ එක්සේසත් කළ මහා රජු ලෙස සැලකෙන්නේ මහා පරාක්‍රමබාහු රජතුමයි. අපි ඔබට නැවත නැවතත් මතක් කරනවා මහා පරාක්‍රමබාහු රජුගේ රාජ්‍යත්වය ලබා ගැනීම සම්බන්ධ කතා පුවත අපි සඳහන් කළ තරම් සරල එකක් නෙවෙයි. ඒක ඉතාම විශිෂ්ට හරිම උපායශීලී දීර්ඝ කතාවක්. කොහොම වුණත් එතුමන් තුන්හෙලේම රජු වූ පසු ශ්‍රී ලංකාවට යහපත් කලදසාවක් උදා වුණා. මේ ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමෙන් අනතුරුව එතුමන් විසින් රටේ විනාශ වී ගිය වැව්වමුණු නැවත ගොඩ නැගුවා. රට සංවර්ධනය කරා ගෙන යාමට අභ්‍යන්තර වෙළඳාම් වගේම බාහිර හෙවත් ජාත්‍යන්තර වෙළඳාමත් ඉතාම වැදගත් බව එතුමා තදින් විශ්වාස කළා. මේ නිසා තමන්ගේ රාජදූතයන් අසල්වැසි රටවල් වලට යාමෙන් වෙළඳ ගිවිසුම් ඇති කරගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් එතුමන් පියවර ගත්තා. කොමනත් කෘෂිකර්මාන්තය අතින් ශ්‍රී ලංකාව සශ්‍රීක වෙලා තිබුණු කාලවක වනුවක් විදිහටයි මේ කාලේ ප්‍රසිද්ධ වෙලා තිබුණේ. රටේ සාමය උදා වෙලා තිබුණු නිසාවෙන්ම හමුදාව පවා රටේ සංවර්ධන වැඩ කටයුතු වලයි නිරත වෙලා හිටියේ. මේ විදිහට ශ්‍රී ලංකාව වෙළඳ ගිවිසුම් ඇති කරගත් ප්‍රධානතම රාජ්‍යයක් වුණේ බුරුමය හෙවත් මියන්මාරයයි. අශෝක රජ දවස බුදුදහම පැතිර ගොස් තිබූ බුරුමය එවන විටත් බෞද්ධ රාජ්‍යයක් ලෙසයි පැවතුනේ. මේ වකවානුවේ මේ රාජ්‍ය හඳුන්වනු ලැබුවේ රාමඥ දේශය කියලයි. මහා පරාක්‍රමබාහු රජතුමා මේ රාමඥ දේශයේ හෙවත් බුරුමයත් එක්ක ඊටම කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියා. ලාංකීය රාජ්‍ය නියෝජිතයන් නිතර නිතර බුරුමය වෙත ගොස් එහි මැති ඇමතිවරුන් මුණ ගැසුණු අතරම රාජ්‍යන් දෙක අතර බාණ්ඩ සහ සේවා හෝමාරු කර ගැනීම සඳහා වෙළඳ ගිවිසුම් වලටත් එළඹිලා තිබුණා. කොහොම වුණත් බුරුම පාලකයා සහ මහා පරාක්‍රමබාහු රජු අතර පැවතුණු හොඳ හිත පළතුරු වුණේ බුරුමය විසින් ශ්‍රී ලංකාව සමග පැවති වෙළඳ කිවිසුමක්
කඩකිරීම නිසාවෙන්. මහා පරාක්‍රමබාහු රජතුමා රාජ්‍යත්වය ලබාගෙන වසර 11කට පමණ පසුව මේ සිදුවීම වුණා කියලයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මේ වකවානුවේ බුරුමය පාලනය කරලා තිබුණේ අලවුන් සිතු කියලා රජ කෙනෙක්. මේ රජතුමා බෞද්ධ පාලකෙක්. එතුමා ලංකාවත් සමග වෙළඳ සමතතා තර කරගන්න මහා පරාක්‍රමබාහු රජතුමාට තෑගි භෝග පවා එවලා තිබෙනවා කියලයි චූල වංශයේ සඳහන් වෙන්නේ. හැබැයි මේ පාලකයා තරමක් අහංකාර පාලකෙක් විදියටත් ඉතිහාසයේ හඳුන්වා දී තිබෙනවා. මේ රජතුමාට වරක් පරාක්‍රමබාහු රජු නැවක් පිරෙන්න තෑගි භෝගය අවලා තිබුණා. ඒ වගේ අවස්ථාවල බුරුමෙන් බොහෝ විට ලංකාවට තෑගි විදියට ලැබිලා තියෙන්නේ අලියතුම්. හැබැයි වරක් මේ රජතුමාගේ අනුදැනුම ඇතුව ශ්‍රී ලංකාවෙන් ගිය දූත පිරිසකට මේ රජුගේ හේවායෝ පහර දීලා ඔවුන් සතුව තිබුණු වස්තුව කොල්ල කාලා මේ දූත පිරිසව කඳුකර ප්‍රදේශයක හිර කරලා තියන්නත් කටයුතු කරලා තිබුණා. ඒ වගේමයි ශ්‍රී ලංකාවෙන් කාම්බෝජයේ වෙත යවපු කුමාරිකාවක් අතරමඟදී පැහැර ගන්නටත් බුරුම හමුදාව කටයුතු කරලා තිබුණා. මේ කියන කාලවකවානුවේ බුරුමය සහ කාම්බෝජය අතරත් හොඳ හිත පළඳු වෙලයි තිබුණේ. ශ්‍රී ලංකාවට බුරුමෙන් සිදුවුණු කෙනෙහිලිකම් ඉන් නොනැවතුණු අතරම ලාංකීය දූතයන් සිර කරලා ඔවුන් සිරගෙවල්වල වතුර ඇදීමටත් යොදවනු ලැබ තිබුණා. කොමනොත් මේ ප්‍රශ්නය සාකච්ඡා කිරීම සඳහා එහි ගිය දූතයන් සිදුරක් ඇති නෞකාවක දමා නැවත ලංකාවට වූ සිදුවීමක්ද මේ කාලවකවානුවේ වාර්තා වී තිබෙනවා. බුරුම පාලනය ලාංකීය දූතයන්ට පවසා තිබුණේ මින්පසු ලංකාව සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත් මින්පසු දූතයන් එහි එවනු ලැබුවොත් ඔවුන් ඝාතනය කරන බවයි. මේ සියලු සිදුවීම් එක්ක මහා පරාක්‍රමබාහු රජුගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියා. අලවන් සිතු රජු පමණ ඉක්මවා කටයුතු කරන දඩබ්බර පාලකෙක් බව වටහාගත් රජතුමා ඊට පසු තීරණය කරන්නේ බුරුමය ආක්‍රමණය කිරීමටයි. මේකේ තියෙන වැදගත්ම කාරණය තමයි වසර ගණනාවකින්දන් පැවති මිතුදම මේ විදිහට එකවරම පළදුවේ ඇයිද කියන එක. මේකට ඇත්තටම ගත්තොත් හේතු කාරණා කිහිපයක්ම තියෙනවා. හැබැයි විවිධ මූලාශ්‍ර වාර්තා සඳහන් කරන විදිහට වඩාත්ම ජනප්‍රිය කාරණේ තමයි පරාක්‍රමබාහු රජු රුහුණ ආක්‍රමණය කිරීමේදී එහි පාලකයා ලෙස කටයුතු කළ සුගලා දේවියගේ පණිවිඩකරුවන් බුරුමය වෙත ගොස් පරාක්‍රමබාහු රජු ඒකාධිපති පාලකෙක් බව සහ ඔහු ජනතාව තලාපෙලා දමන බවට කේලම් කීම දුර්මත කීම. මේ කේලම් බුරුම රජු පිළිගෙන තිබු නිසා ඔහු පරාක්‍රමබාහු රජු සමග සහයෝගයෙන් කටයුතු කිරීම නවතා දැමීමටත් තීරණය කර තිබුණා. නමුත් බුරුම පාලකයන්ට මහා පරාක්‍රමබාහු රජුගේ යුද ශක්තිය පිළිබඳව නිවැරදි තක්සේරුවක් තිබුණේ නැහැ. නිවැරදි අවබෝධයක් තිබුණේ නැහැ. බුරුම පාලකයන්ගේ හැසිරීමෙන් තමන්ගේ මාතෘභූමියට විශාල අපහාසයක් සිදු වූ බව ප්‍රකාශ කළ මහා පරාක්‍රමබාහු රජු පස්මසක් ඇතුළත බුරුමය ආක්‍රමණය කිරීම සඳහා සේනාව සංවිධානය කරනවා. බුරුම ආක්‍රමණය සඳහා ලංකාවෙන් නැව් විශාල සංඛ්‍යාවක් පිටත්ව ගිය බවත් මේ නෞකාවල හේවායන් සහ යුද උපකරණ වලට අමතරව වෛද්‍යවරුන් එවැගේම කෝකියන් පවා ඉඳලා තිබුණා. ඊට අමතරව වසරකට සෑයන ආහාර සාතු සේවිකාවන් ඖෂධ පවා ඔවුන් රැගෙන ගිහින් තිබුණා. යුද උපකරණ අතර යකඩ ආරක්ෂක ඇඳුම් පවා තිබිලා තිබුණා. මේ නැව්වල සාමාන්‍ය රුවලට අමතරව තද සුළං වලට ඔරොත්තු දිය හැකි ගෝණ හමින්කල් රුවලක්ද තිබිලා තියෙනවා කියලයි මූලාශ්‍ර සඳහන් කරන්නේ. නෞකා බුරුමය වෙත ගිය ආක්‍රමණයේ නායකත්වය ලබා තුන්නේ පරාක්‍රමබාහු රජුගේ ඉතාම විශ්වාසවන්ත සෙනවියෙක් වුණු ආදිත්‍ය දමිල අධිකාරී නම් සෙනවියෙක්. මෙතුමා දමිල පුද්ගලයෙක් බවටත් තොරතුරු පවතිනවා. නමුත් ඒක හරියටම මේ වෙදි තහවුරු කරගන්න විදිහක් නැහැ. කෙසේ වෙතත් ලංකාවේ පිල්ලවක් කිනම් කුච්චවේලි ප්‍රදේශයේ ඉහළින් තිබූ වරායකින් නික්මුණු මේ යුද නෞකා මහා මුහුදේ ගමන් කරද්දී දූපතක් ගමන් කරනවා වගේ දිස්සුණා කියලත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඔබට දැන් වැටහෙනවා ඇති මේ කතාවෙන් මේක සාමාන්‍ය එහෙම නැත්නම් නිකම්ම නිකන් යුද්ධයක් නෙවෙයි කියලා. කොමුණත් මේ ගමන අතරතුරදී මේ නෞකා සුලිසුලඟකට පවා හසු වෙලා තිබෙනවා. නෞකා කිහිපයක් කාක දේශයට ගහගෙන ගිය බවත් ඉතිහාසයේ සඳහන් කරනවා. කොමුණත් බුරුමය වෙත ළඟාවුණු යුද නෞකා ප්‍රදේශ කිහිපයකින් බුරුමයට ඇතුල් වෙලා තිබුණා. ආදිත්‍ය දමිල අධිකාරියතුළු පිරිසක් එක් ප්‍රදේශයකට මේ යුද පෙරමුණේ උපසේනාධිපති ලෙස කටයුතු කළ කිත්ති නුවරගල සෙන්පති ආයතුළු පිරිසක් තවත් ප්‍රදේශයකටත් ගොඩ බැස තිබුණා. මොවුන් බුරුම හමුදාවට පහර දෙමින් ප්‍රදේශයෙන් ප්‍රදේශය අත්පත් කරගනිමින් ඉදිරියට ඇදුණා. මාස ගණනාවක් පුරා පැවති මේ යුද්ධයෙන් බුරුම හමුදාවට දැඩි ලෙස හානි සිද්ධ වුණා. තමන් පරාජය වෙන බව වැටහුණු බුරුම පාලකයන් සංඝයා වහන්සේ හරහා සාම ගිවිසුමකට එළඹීමට උත්සාහ කළ බව සඳහන් වෙනවා. ලංකාවේ සංඝයා වහන්සේ සහ බුරුම සංඝයා වහන්සේලාගේ මැදිහත් වීමෙන් තමයි පසමේ යුද්ධය නතර වෙලා තිබුණේ. බුරුම පාලකයන් ලංකාවත් එක්ක නැවත සහයෝගයෙන් කටයුතු කරන්නත් වෙළඳ නාවිකයන් සහ දූත පිරිස්වලට ලබා දිය යුතු නිසි වරප්‍රසාද සහ ගෞරවය ලබා දීමටත් එකඟ වුණා. මේ අනුව මහා පරාක්‍රමබාහු රජු තමන්ගේ සේනාව නැවත ලක්දිවට කැඳවූ අතර එන්පසු බුරුමය ලංකාවට විරුද්ධව කිසිම සිදුවීමක් සිදු නොවීමටත් වග බලාගෙන තිබුණා. අවසන් වශයෙන් කොහොම වුණත් ලංකාවට පැමිණි ජයග්‍රහී සේනාව මහා පරාක්‍රමබාහු රජු හරසරින් පිළිගත් බවයි චූල වංශයේ සඳහන් වෙන්නේ. නිලධාරීන්ගේ සිට සාමාන්‍ය සෙබලා දක්වා සියලුම දෙනාට තුටුපන්රු තෑගි භෝග වගේම නිලතලත් ලබා දීලා තිබුණා. දෙවනගල සිල්ලිපියේ සඳහන් වන ආකාරයට නුවරගල සෙන්පතියාට ගම්බරයක් පවා ලබා දීලා තිබුණා. ලංකා ඉතිහාසයේ වෙනත් රටකට විරුද්ධව සිද්ධ කළ දැවැන්තම ආක්‍රමණය මේ විදිහටයි ඉතිහාසයේ සැලකෙන්නේ.
බුරුමේ විතරක් නෙවෙයි එතුමන් වරක් දකුණු ඉන්දියාවේ කොටසකුත් ආක්‍රමණය කළා. අපි මේ ආක්‍රමණය ගැනත් ඉදිරි දවසකදී ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කොමනත් මහා පරාක්‍රමබාහු රජු තමන්ගේ රාජ්‍ය සමය තුල ශ්‍රී ලංකාවට අතිවිශාල සේවයක් ඉෂ්ට කළා. වාරි මාර්ග දියුණු කරමින් රට බත බුලතින් සම්පෝෂිත කිරීමටයි එතුමන් නිරන්තරයෙන් කටයුතු කළේ. අහසින් වැටෙන එකදු දිය බිඳක්වත් ප්‍රයෝජනෙට නොගෙන මහමූදට නොයවන ලෙසයි මහා පරාක්‍රමබාහු රජතුමා ප්‍රකාශ කළේ. එතුමන් ජනතාවගේ ජීවිත සමෘද්ධිමත් කරන්න කටයුතු කළා. නමුත් අවසානයේ එතුමන්ට විරුද්ධවත් කුමන්ත්‍රණ දියත් වුණා. කොහොම වුණත් මේ මහා පරාක්‍රමබාහු රජුගේ විශිෂ්ට රාජපාලන සමයේ එක් සිදුවීමක් පමණයි අපි ඔබට මේ විදියට ගෙනහැර දැක්වේ. අපි ඔබට ආරාධනා කරනවා අපේ විශිෂ්ට ලාංකීය රජවරු පිළිබඳව තවදුරටත් කරුණු කියවන්න, කරුණු සොයන්න බලන්න කියලා. ඒ මොකද කියනවනම් මේ සියල්ල අපේම ප්‍රෞඪ ඉතිහාසයක සාක්ෂි නිසාමයි. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියනයකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වෙන්න නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න ෂෙයා කරලා ඔවුන් නොදන්න දේවල්, ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්න අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයට එක්ක. අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.